සුබ මධ්‍යහනක්. ඔබේ කන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ. මම මල්කියුගල මත්ත. ප්‍රථම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගෝඨාභය ඇතුළු හතකට විශේෂ මහාධිකරණයෙන් සිතාසි. වියට්නාමේ පැවැත්වෙන ඉන්දිය සාගර සමුළුව අගමැති අද අමතයි. බස් රථයක් ප්‍රපාතයකට පෙරළී එක් අයකු මියගොස් 34කට තුවාල. එජාපය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම්. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මැතිවරණවලට බය පක්ෂයක් නෙවෙයි. අයහපත් කාලගුණෙන් චීනයට යුවාන් බිලියන 10ක පාඩුවක්. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට ලබන මස 10 වනදා ස්ථිර ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ පිණි සිටින ලෙස අද සිතාසි නිකුත් කෙරුණා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් මෙය ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුවයි. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීමේදී රුපියල් මිලියන 48ක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති සෙසු විත්තිකරුවන් වන්නේ හර්ෂාන්ද සිල්වා, කේමින් දාටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, භද්‍රා උදුලාවති, මහින්ද සාගල් සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අයයි. සාපරාධී විශ්වාසයේ කඩකිරීම, කුමන්ත්‍රණය, ඊට අනුබල දීම ආදී චෝදනා යටතේ මවුන්ට අධිචෝදනා ගොනු කර තිබෙනවා. එම අධිචෝදනාවලට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා සාක්ෂිකරුවන් 80 දෙනෙකුද නම් කර තිබෙනවා. බරපතල වංචා දූෂණ නඩු විභාග කිරීමේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පසුගිය 24 වනදා විභාගයට ගැනුණා. ඔවුන්ට අධිචෝදනා බහර දීමෙන් අනතුරුව අපමත මුදා හැරුණා. මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටවීමට රජය කටයුතු කළා. එහි පළමු අධිකරණයේ දෙවන නඩුවයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විභාග කෙරෙන්නේ. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න මෙම පළමු ස්ත්‍රී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවන් ලෙස කටයුතු කරනවා. ඉන්දිය සාගර සමුළුව වියට්නාමේ හැනෝයි නුවරදී අද ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද පසුරුවේ සමුළුව ඇමතීමටද නියමිතයි. කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන්න මෙවර ඉන්දිය සාගර සමුළුවේ තේමාවයි. ඉන්දිය සාගර කලාපයේ මූලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගනිමින් සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී අවධානය යොමු වනු ඇති. රාජ්‍ය නායකයින් සහ විවිධ ශේෂ්ත්‍රවල විද්වතුන් විශාල පිරිසක් සමුළුවට සහභාගී වී සිටිනවා. අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතවුද හෙට්ටි සහ විශේෂ සහායිකා සෙන්ත්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත්. මේ අතර ඇමරිකා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම යුද්ධ ප්‍රවීණයෙකු වූ සෙනෙට් සභික ජෝන් මැකින් මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර සිටිනවා. ජෝන් මැකේන් මහතා මියන විට 81 වනෙහි පසු වුණා. 2008 වසරේ පැවති ඇමරිකා ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වුණා. ජෝන් මැකේන් මහතා දශක 3කට අධික කාලයක් ඇමරිකා සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ජෝන් මැකේන් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරයේදීම තමන් මුණගැසුණු බවත්, ඉන්පසුව 2014 වසරේදී ඇරිසෝනාහි පැවති සමුළුවකදී තලි හමු වූ සුහඳ මිතුරෙකු බවත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. ජෝන් මැකේන් මහතා තමාගේ පමණක් නොව දෙරටේ මිතුදම තරකල ශ්‍රී ලංකාවේ සුහඳ මිතුරෙකු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝක පණිවිඩය මගින් සඳහන් කරන්නේ. බදුල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 12 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ 34 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. බදුල්ල කන්තේ ගෙදර අලුගොල්ල ප්‍රදේශයේදී බස් රථය අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙනුයි අනතුර සිදු ඇත්තේ. මෙසේ අනතුරට ලක්වයේ කන්තේ ගෙදර සිට බදුල බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්. එහි 35 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා අනතුරෙන් තුවාල ලැබුවා. ඒ අතරින් ජීවිතක්ෂයට පත් වූ දරුවාගේ වයස අවුරුදු 12ක්. ඔහු කන්තේ ගෙදර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබුවන් අතරින් 17 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ කලන හස්තියා පිළිබඳ තොරතුරු සොයා බැලීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතා අද පෙරවරුවේ එම දේවාලයේ වෙත පැමිණියා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය සඳහා මෙම ඇතා ලබා දී ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. ඒ 1989 වසරේදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක 49 හිමි මෙම හස්තියා 2015 වසරේ සිට දෙවුන්දර දේවාල භූමි පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් නැහැ. ඊට හේතුව ලෙස දේවාල බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙම හස්තියා දරුණු ආකාරයෙන් හැසිරීම හේතුවෙන් එසේ පිටතට රැගෙන ගොස් නැති බවයි. වසර 4ක් තිස්සේ එකම ස්ථානයක යදම්ලා තැබීම හේතුවෙන් කලනගේ ඉදිරිපස දකුණු පාදයේ යදම්වලට කැපීමෙන් බරපතල ලෙස තුවාල සිදු වී තිබෙනවා. කලන බලා ගැනීම සඳහා ඇත්ගූවෙකුද මේ වන විට නැහැ. මෙම ඇතාගේ තත්ත්වය සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතා මේ වන විට එහි ගොස් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් ඖෂධ වර්ග 26ක මිල අඩු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනයද සතියක් තුළ ආරම්භ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. දවස් කීපයකින් බලන්න තව ඖෂධ 26ක් අපි අඩු කරනවා. හෘද රෝග හැදෙනවා. ස්ටෙන්ට් එක දාන්නේ කියනවා. කීයද? 103,000යි. කොළඹ ජාතික රෝහලේ 50යි 60යි එදා කරේ. ස්ටෙන්ට් දැම්මේ මාසෙකට. අද 800යි 900ක් අතර ස්ටෙන්ට් දානවා මාසෙකට. පුද්ගලික රෝහලවල ගාස්තු නියාමනය කරනවා අපි ඉස්සරහට. මිනිසුන්ගේ මූලික අයිතීන් අපි ආරක්ෂා කරලා දෙන්න. අන්නේ ගමන තමයි ඉතිරි අවුරුදු 40ක අපේ ගමන. සනස 40 වන සංවත්සරයට සමගාමීව පැවති සභාපති සම්මේලනයේ සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. නෙළුම් පොකුණ රඟහලේදී පැවති සම්මේලනයට සනස සමිති සභාපතිවරුන් දහසක් පමණ සහභාගී වුණා. සනස පිළිබඳ රචිත ග්‍රන්ථ එළිදැක්වීම, සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ සනස සේවක උපහාරයක්ද මෙහිදී සිදු කෙරුණා. සනස නිර්මාතෘ P.A. කිරිවන්දනීය මහතා සහ විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දේශපාලන වේදිකාව තුළ පසුගිය දින කිහිපයේදී විවිධ අදහස් පළබුණා. එන් කිහිපයක් දැන්. ක්‍රීඩා ඇමතිතුමයි මමයි එකතු වෙලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ලංකාවේ පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කළා. විවිධ පළාත්වල පාසල්වලට උදේ කරන ආකාරය පිළිබඳ බලන්ට ගියා. හැබැයි ඒ ව්‍යායාමය දියත් කළා කෙටි දිනයයි. අපේ ආණ්ඩුව අපිත් දන්නේ නැතුව ගෙදර ගියා. අර තිබුණ කැබිනට් මණ්ඩලයේ නිකම්ම ගෙදර ගියා. ඒ උනේ කොහොමද කියලා තාම කල්පනා කරනවා. තාම හරියට වැටුනේ නැහැ. මම මේ ළඟදී කෑමෙන් පසු නිින්දට පෙර කල්පනා කරලා බැලුවා. මේ හිටපු අධ්‍යාපන ඇමතිට මොකද උනේ කියලා මට තාම හරියට වෙච්ච දේ තේරෙන්නේ නැහැ. මේ විදියට අන්නන්න බෝට්ටු පක්ෂ උදවිය රාජපක්ෂ උන්නෑලා උත්සාහ කරාට හොඳ මතක තියා ගන්නට ඕනේ. මේ රට මිනිස්සු එහෙම අඳින්න ලෑසි නැහැ. විශේෂ අධිකරණය එකක් පිටේ ප්‍රතිඵලය මොකද්ද? ජනාධිපති අපේක්ෂකවරු දෙන්නෙක් ඉදිරි බෝට්ටු පක්ෂයට යපු රාජපක්ෂවරු දෙන්නේ අතුරුදා. බැරි වෙලාවත් ඉතා ඉක්මනින් අපිට හැකියාව ලැබුණත් ඉදිරි විශේෂ අධිකරණ දෙකක් පිටවන්න ඔය රාජපක්ෂ රජිමේ ජනාධිපති අපේක්ෂකෝ කියලා කවුරු පිටුර එන්න ඔක්කොම රට දාලා බය පැනලා යනවා කියන එක විශේෂයෙන් මතක් කරලා කියන්නු. ආණ්ඩුවේ අය කරපු දූෂණයට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ. ඉතින් අපි ජනතාවගේ ඉල්ලීමට ඉසරමලා ඒ දූෂිත ගණදිනු ගැන වේගයෙන් ක්‍රියාත්මක කරන්න ඕන නිසා තමයි මේ අධිකරණ ගේමට සිද්ධ වුනේ. ඔහුගේ දිනවල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතුමාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුමණ්ඩාර මන්ත්‍රීවරයාට ප්‍රසිද්ධියේ බැනවා දිනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බැනවැදීම ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් ඉතින් එයා තල්මසෙක් වගේ ප්‍රතිරූපයක් ගොඩනගන්න උත්සාහ කරාට යන්නේ හල්මස්සේගේ මානසිකත්වයක් කියලා තමයි ඒකේ මට නම් බෙදුනේ. දැන් පහුගිය දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයා කරන්න රටවටේ ගියා. හැබැයි වැඩපිළිවෙලක් නැහැ මේ අයත්. ඊට පස්සේ බැසිල් ගෝඨා අරමුදේ පවුලේ ආරවුල බේරා ගැනීමට නොහැකි නිසාද රාජපක්ෂ මහත්තයා ආපහු මම පෙන්වන්නම් දන් දෙන හැටි හිස වගේ කියලා දැන් ආපහු මද්දුම් බණ්ඩාර චරිත රඟපාන තමයි මේ රාජපක්ෂ මහත්තයාත් හදන්නේ. පහුගිය කාලේ අවුරුදු 10ක් 3/2ක පාර්ලිමේන්තුවක් ජනාධිපති ධූරය පළාත් සභා ප්‍රාදේශ සභා ඔක්කොම දීලත් බැරි වුණා නම් මේ කපපු වල තව දුරටත් අඩියට කපන්නද මෙතුමා මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා මෙතනින් ගොඩ යන්න නම් රාජපක්ෂ මහත්තයා නෙමෙයි එතුමගේ තාත්තා ඇවිල්ලා ජනාධිපති නෙළුවත් හරියන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ගෙන එන සංවර්ධන පුවත් විශේෂාංගය වෙත දැන් අප යමු.
ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ වූ ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේද සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම සංවර්ධනය කරනවා. එහි ප්‍රථම වැඩසටහන තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ඇතුමල්පිටිය ග්‍රාමයෙන් ආරම්භ වුණා. ඒ ප්‍රාදේශීය ලේකම් WM නිශ්ශංක ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොට්ටාසයේ ගම්මාන තුනක් ග්‍රාම ශක්තිය යටතේ සංවර්ධනය කරනවා. මේ සම්බන්ධයෙන් තමන්කඩුව ප්‍රදේශයේ ජනතාව රජයට ප්‍රසාදය පළ කළා. අපිට සේවාවල් දීලා නිර්මාණාත්මක දායකත්වයක් දීලා මේ ගම දිළිඳු භවෙන් තුරන් කරගෙන ඉදිරියට යන්න ඕනේ කොහොමද කියන එක ගැන ප්‍රොජෙක්ට් එකෙන් අපිට හොයලා දැනගන්න පුළුවන්. මේ දිළිඳුකම පිටුදැකීමේ කාර්තව්‍ය ජනාධිපතිතුමා අපේක්ෂා කරපු කාර්යයට නිසි ආකාරයට යොමු වෙන්න පුළුවන් හැකියාව මේ ප්‍රොජෙක්ට් එක හරහා අපිට ලැබිලා තියෙනවා. ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ මේ සියලුම මම්මාවත් ඉදිවෙමින් පවතිනවා. ඒ ගැන ඔබතුමාට මම ඇත්තටම අනික් වාරයක් ස්තුතිවන්ත වෙනවා. තම දේශපාලනයක් නැතුව හැමෝම එකමුතු වෙලා සමගියෙන් සමාදානෙන් කරන්න මේ වැඩ කටයුතු අද ආරම්භ කරා. නැගෙසින ව්‍යවසායකයන් දිරිගැන්වීමට තමයි මේ වැඩසටහන ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසාම අපි රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදිකරනු වන්නි ආරක්ෂක සේවා මුලස්ථානයේ ශේෂ්ත්‍ර රෝහල විවෘත කෙරුණා. එකවර සිය දිනකට මෙහිදී ප්‍රතිකාර ලබාගත හැකි. හමුදා සමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙහි ඉදිකිරීම සිදු කිරීම විශේෂත්වයක්. මෙම රෝහල විවෘත කෙරුණේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති කුමුතු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. සසුනට අරුණ වැඩසටහන යටතේ දිවයිනපුරා ආගමික ස්ථාන සංවර්ධනය කරනවා. මේ යටතේ චෛත්‍ය ඉදිකිරීම කටයුතු සාර්ථකව සිදු කරනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන යටතේ අනුරාධපුර, නාචදුව, ශ්‍රාවස්තිපුර, හතරේ ඇල ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීමේ කටයුතු සාර්ථකව මේ දිනවල සිදු කරනවා. මිනිසුන් තුළ ආධ්‍යාත්මික සිතුවිලි ඇති කරන්නට උතුම් වූ පුණ්‍ය ක්‍රියාවන්හි නියැලෙන්නට මේ වගේ උතුම් ක්‍රියාවක් කිරීම ඉතාම වැදගත්. නොමග ගිය තරුණ පිරිස අපට නැවත සමාජගත කිරීමට හැකියාව ලබා දුන් චෛත්‍ය රජතුමාට රජයට අපි ස්තුතිවන්ත වෙනවා. මෙම චෛත්‍ය ලබා දීම තමයි අපිට ඉතාමත්ම රුකුලක් වුණේ අපේ ආගමික වතාවත් තුළට. ඒ නිසා අපි වර්තමාන රජයට ස්තුති කරනවා. එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව එම පක්ෂ නියෝජිතයන් පවසනවා. මැතිවරණයකට සුදුසු ක්‍රමවේදයක් අවශ්‍ය බැවින් සීමා නිර්ණ කමිටු වාර්තාවට විරුද්ධත්වය පළ කර බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසන්නේ. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මැතිවරණවලට බයපක්ෂයක් නෙවෙයි. පළාත් පාලන කොට්ටාස වලින් අපිට ලැබුණු ප්‍රතිඵලයක් අපි දැක්කා. පළාත් සභා සීමා නිර්ණය කියන එක ඊට වඩා විකෘතියක්. මහජනතාවගේ නියෝජිතයන් පත් කර ගැනීමේ වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ද? අපි මේ මැතිවරණයට තමයි අපි කැමති. සීමා නිර්ණ ක්‍රමවේදයෙහි ඇති ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් සීමා නිර්ණ කමිටු වාර්තාව පරාජයට පත් කළ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ගොවි සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන දියවර නෑයෝ වැඩසටහනේ දෙවන අදියර ඉගිනිමිටිය ජලාශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉගිනිමිටිය ජලාශය ගොවි සංවිධාන සමග මේ පිළිබඳ සාකච්ඡාවක් නවගත්තේ ගමදී පැවැත්වුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත්සභා මැතිවරණයේ සම්බන්ධව සීමා නිර්ණ වාර්තාව පදනම් කරගෙන පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරා. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ වාර්තාව ඒ අමාත්‍යවරයාගේ වාර්තාවක් නෙමෙයි. අධිකාර ජනාධිපතිතුමාත් පත් කරපු කමිටුවක් විසින් කරන ලද නිර්දේශ අනුව සීමා නිර්ණයක් කරලා තිබුණා. ඒ සීමා නිර්ණයත් එක්කලා ඒ අමතුමාටත් එකඟ වෙන්න බෑ. පරිසංස්ථාප මැතිවරණයට මට එකඟ වෙන්නත් බෑ. ඒ නිසා අපි සමස්තයක් වශයෙන් මන්ත්‍රීතුමාලා අමතුමාලා 139 දෙනෙක් එකතු වෙලා අපි තීන්දුව කරා. මේ අවුල් ජාලාවකට රට ගොදුරු කරනවද එහෙම නැත්නම් අපි මේකෙන් බේර ගන්නවද කියලා ඉවරලා අපි කල්පනා කරා. අපි කතා කරා. ඒ කතා කරලා තමයි අපි තීන්දුවක් ගත්තේ. මේ සීමා නිර්ණ වාර්තාව අපි පරද්දනවා. ඒකදී පනත නෙමේ පරද්දුවේ. ව්‍යවස්ථාව නෙමේ පරද්දුවේ. ව්‍යවස්ථාවට අපි විරුද්ධ වුණේ නැහැ. කොට්ටාසනුව ඡන්ද ප්‍රවත්තනවා කියන එකට අපි එරෙහි වුණේ නැහැ. අපි විරුද්ධ වුණේ පරද්දුවේ මේ සීමා නිර්ණය කරලා තිබුණ ක්‍රමවේදේ වැරදි කියලා. මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින්ගේ ගැටලුවලට පිළිතුරු දුන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා. අපිට ඕන දේ දේශපාලන අධිකාරට ඕන දේ නෙමෙයි, ගොවි සංවිධානවල හැබෑම තියෙන උවමනාව අවශ්‍යතාවයට ඇහුම්කන් දීලා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ටික, ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර සූත්‍ර ටික මේ සියල්ලම ලබා දීලා ඔබතුමාලාගේ ගමේ තියෙන ප්‍රශ්න ටික විසඳන එක තමයි මේ දියවර නෑයෝ කියන වැඩසටහනේ ප්‍රධාන අරමුණ.
සරුසාර හෙට දවසක් ගැන සුබ සිහින දකින මිනිස්සුන්ට ඒ සිහින ගැන සැහැල්ලුවෙන් හිතන්න බෑ. සරුංගලය අහසේ පාකරන්න වෙරදරන මිනිස්සුන්ගේ කතාවත් ඒ වගේම සැහැල්ලු නැහැ. සරුංගලය කියන්නේ කෙලිසෙල්ලමක් විතරක්ම නෙවෙයි කියලා අපි මේ කියන්න හදන්නේ. පාටපාට වැඩදාලා උඩ යන සරුංගල් දිහා බලලා අපි සන්තෝෂ වෙනවා. ඒ වුණාට මේ සරුංගල් විකුණන මිනිස්සුන්ගේ ජීවිතේ ඒ තරම්ම සුන්දර නැහැ. මාස දෙකක් සරුංගල් තියෙන සීසන් එක. ඊට පස්සේ ඉතින් හරි අමාරුයි සරුංගල් විකුණ ගන්න. වැස්ස එහෙම එනකොට විකුණන විදිහක් නැහැ. මේ සරුංගලේ අපි 65 දීලා ගන්නවා රුපියල් 100ට දෙනවා. ඒ කියන්නේ ඩැමිත් දෙක තුනක් આવත් පාඩු. නයා දෙනවා 250ට. මොනාරක් දෙනවා 200ට 250ට දෙකටම දෙනවා. නැති ළමෙක් આવත් නිකන් දෙනවා සරුංගලයක්. තෙල් කොල කිව්වම ඉරනවා කියලා රෙදි සරුංගල ඉල්ලන්නේ. මේ නිසා තමයි රට සරුංගල තියාගෙන වෙළඳන් කරන්නේ. දෙයෙන්ග පිටෙන් නිවාඩු කාලේ සරුංගල් කාලේ නිසා ඉතින් අපිට වෙළඳාමක් තියෙනවා දවසට. පිට රට සුද්ධ වෙනවා. ඒගොල්ලන්ට ඉතින් වෙළඳාමක් කරා ගත්තනම් මොනාරි කරා ගන්න පුළුවන්. සත්තුනේට වික්ක තාත්තා සතේ ඉත්ත පාට මම ආවොත් දැන් සරුංගලක් කීයද කියලා බලන්න 100ට විකුණනවා. හොරගම් කරුවොත් වැරදි නැද්ද? මමත් ඉස්කෝලේට ගියේ නෑ. ඕන භාෂාව කතා කරන්නත් පුළුවන් අපිට. ටච් කෝන් එක බලන්න ලක්ෂයට දිනනවා. 500ට නැද්ද? ඒක ටච් කරන්න බුලනේ. හලෝ. සිග්නල් නෑ. ටච් එකට සිග්නල් තියනවා. ඇත්තද වර්ද? මේ ඔක්කොම චයිනීස් කයිට් තමයි. එක්කෙනෙක් හරි ලංකාව සරුංගලක් නක්ගලා තියනවාද කියලා බලන්න. අපේ රටේ අපි නක්ගන්න අපේ රටේ සරුංගල. උලන් නැත්තම් අපිට බිස්නස් නැහැ. පැස්සොත් බිස්නස් නැහැ. හරියට අපි කූඹි වගේ. කූඹි කොහොමද මේ වයින්න කලින් කැම ටික එක්කව කරගන්නේ? ඒ වගේ තමයි අපේ ජීවිතෙත් මෙතන යන්නේ. පායනා කාලෙදී රදවල් මාසිවි කන්න දේ රස කරයි කූඹියෝ. මට ළමයි 4 දිනක් ඉන්නවා. ගෑනු ළමයි 3 දෙනයි. ගල් බාල කොල්ලෙක් ඉන්නවා. මේ රස්සාවෙන් තමම ජීවත් කරේ. ඒක නැතුව ගියාම ඉතින් අපි අන්ටගාර ඕම කඩාකප්පල් තමයි ලොකු බිල්ඩිම කොහමද පාතර දාන්නේ ඒ වගේ තමයි අපිත් වෙන්නේ. ඒක අපි පරපුරාවක් අපි මේක ඇදෙනවා. දුක කියලා කවුද අයිය අපිට දෙන්නේ? මේකෙන් තමයි මම බලාපොරොත්තු වෙන්නේ දරුවා හොඳ තත්ත්වයකට ගෙනියන්න. අපිව බලයි කියලා විශ්වාසයෙන් තමයි අපි මේ දුක් විඳලා මේ රස්සාව කරාගෙන යන්නේ. සරුංගලී කොළ අලවා හැඩ කෙරුවේ අපි ළමයි වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ පැවති සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සදැවතුන් විශාල පිරිසක් සහභාගී වුණා. ඓතිහාසික නෙල්ලිකල ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ තැන්පත් කර තිබූ සර්වඥ කේශ ධාතුන් වහන්සේ වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරුණා. දින තුනක් පුරා පැවති ප්‍රදර්ශනයට පැමිණි සදැවතුන් විශාල පිරිසක් සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා. පූජ්‍ය වේයන්ගොඩ රේවත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම පැවැත්ුණේ. බින්නේරිය ජාතික වනෝද්‍යානයේ తాවකාලිකව වසාදාමා තිබෙනවා. ඒ වනෝද්‍යානයේ නිලධාරීන් සහ බින්නේරිය වැවේ දෙහිවරයන් පිරිසක් අතර සිදුවූ ගැටුමක් හේතුවෙන් මෙම ගැටුමේදී තුවාල ලැබූ වනජීවී නිලධාරීන් කිහිප දෙනෙකු හබරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී නීති විරෝධී දැල් ආම්පන්න භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පිරිසක් අල්ලාගෙන වනජීවී කාර්යාලය වෙත රැගෙන එමින් සිටියදී ඔවුන් පලා ගොස් තිබෙනවා. එහිදී එක් ධීවරයෙකු යලි අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා. එම ධීවරයා බේරා ගැනීමට 300කට අධික පිරිසක් වනෝද්‍යානයට ඇතුළු වී වනජීවී නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයාද මුදාගෙන ගොස් තිබෙනවා. මෙම තත්වයේ හේතු වෙනුයි මින්නේරිය ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා తాවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණේ. දැන් ප්‍රවෘත්ති කිහිපයක් ලුහුඬින් බලාපොරොත්තු වන්න. මීරිකම මිනියොලුව විද්‍යාවාස පිරිවෙන් පුස්තකාලය පසුගියදා විවෘත කෙරුණා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා වාණිජ්‍ය හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ චීන ජාත්‍යන්තර පෞද්ගලික වාණිජ්‍ය මණ්ඩලය ඒකාබද්ධව දෙරට අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා වාණිජ්‍ය හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති රුවන් එදිරිසිංහ සහ චීන ජාත්‍යන්තර පෞද්ගලික වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති යංග යෝංග වැන් යන මහත්වරුන් අතර ගිවිසුම් හුවමාරුව සිදු කෙරුණා. අමාත්‍ය දයාගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. පසුගිය 25 වෙනි දිනට යෙදී තිබූ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ ජන්මදිනය වෙනුවෙන් සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. වෛද්‍ය උපකරණ බෙදා දීමක්, රෝදපුටු ප්‍රදානයක් සහ ලේ දන් දීමේ වැඩසටහනක්ද පැවැත්ුණේ මීට සමගාමීවයි. විශාල පිරිසක් මෙම වැඩසටහන් සඳහා සහභාගී වී සිටියා. මොරටුව සොයිසාපුර ශ්‍රී සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානයේ පැවති නීලගිරි සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුණා. අසිරිමත් පෙරහැරකින් ධාතුන් වහන්සේ විහාරස්ථානය වෙත වැඩම කිරීම සිදු කෙරුණා. ධාතුන් වහන්සේ එහි තැන්පත් කෙරුණේ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේයි. රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික සුවදානයේ දින මෙවර පැවැත්වුණේ බැතිමතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන්. 77 වන වරටයි මෙවර සමරුම පැවැත්වුණේ. අගරතගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති පියරේ වැන්රොක් හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කට්ටි මහන සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ 123 වන වාර්ෂික මංගල්‍ය මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. එහි යෝන් සමිතියේ සංවිධානයෙන් කිතුනු කැඳවීම් සත්ප්‍රසාදීය ජීවිතය යන තේමාව යටතේ එය පැවැත්වුණේ. වෙලන්ස් මෙන්ඩිස් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සන්ධ්‍යාවේ දිව්‍ය පූජාව පැවැත්වුවා. කාබනික සහ සාධාරණ වෙළඳාම පදනම් කරගත් කෘෂිකර්මාන්තය ආශ්‍රිත ප්‍රමුඛ ආයතනයක් වන බයෝෆුඩ් සමාගමේ 25 වන සංවත්සර සැමරුම පසුගියදා පැවැත්වුණා. මෙම ආයතනය මේ වන විටත් තේ, කුළුබඩු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයිනේ ප්‍රමුඛ සමාගමක් බවට පත්ව තිබෙනවා. එය යුරෝපයේ විශාලතම හරිත බැංකුව වන ජර්මනියේ GLS බැංකුව සමගද ඒකාබද්ධ වෙමින් සේවා කටයුතු තවදුරටත් පුළුල් කර තිබෙනවා. නබගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk